අද අපි සාමාන්‍ය සමයේ 23 වෙනි ඉරුදිනට ඇතුළු වෙනවා ප්‍රපන්ත සහෝදර සහෝදරයනි. අද සවිශේෂය හරි විශේෂයි. ඒක විශේෂ වෙන්නේ ප්‍රපන්තේනි අපි දකිනවා. අද ගොළුවුණු මිනිස්සෙක්, ඒ කියන්නේ එයාට කතා කරන්න බෑ. මොකද එයාට කතා කරන්න බැරි, එයාට ඇහෙන්නේ නැහැ. ඒ නිසා එයාට ඇහෙන්නේ නැති නිසා එයාට කතා කරන්න බෑ. ඉතින් මාක්තුමගේ සුවිශේෂයේ හරිම ලස්සනට මේක වාර්තා වෙනවා. මේ මිනිස්සයාට ඇහෙන්නේ නැහැ පෙවුනට. ඉතින් ඒ නිසා මේ මිනිස්සයාගේ අවශ්‍යතාවය වෙන කෙනෙක් කියන්නට ඕන. ඒ නිසා ජේසු ළඟට මේ මිනිස්සව අරන් එන්නේ වෙන කවුරු හරි. මේ වෙන කෙනෙක් ජේසු ළඟට පුද්ගලින් වරන් වෙන දෙවෙනි අවස්ථාව. මේ අවස්ථා දෙක බොහොම ප්‍රබලවම තියෙනවා. එකක් ඔබ දන්නවා, අර අංශභාග රෝගියාව 4 දිනක් ඇවිල්ලා බස්සලා මේ වහල ගලවලා පිවිස ගලවලා දානවා. දැන් මේ තවත් එක්කෙනෙක්ව මේ ජේසු ළඟට අරගෙන එන අවස්ථාව. ප්‍රමන්තේනි, අපි හැමෝටම තියෙනවා වගකීමක් තවත් මිනිස්සුන්ව ජේසු ළඟට අරගෙන එන්නට. හැමතිස්සෙම අපි අපේ උවමනාවන් වලට, අපේ පාකම් වලට, අපේ අවශ්‍යතාවන් වලට අපි යාඥා කරනකොට අපිට වගකීමක් තියෙනවා. අපේ යාඥාවට තවත් ශක්තියක් එකතු කරගන්න. එනිසා අපි වෙනුවෙන් මැදහත් වෙන අය ගොඩක් ඉන්නවා. අපි වෙනුවෙන් මැදහත් වෙන අය, ස්වාමිලා, සිස්ටර්ස්ලා, ඒ වගේම සාන්තුවරු, දේවදූතයින්, මේ හැමෝම අපි වෙනුවෙන් මැදහත් වන පිරිසක්. මේ මැදහත්කාරීත්වය හරිම වැදගත් වෙනවා. මොකද මං මගේ අවශ්‍යතාවය තනියම දෙවියන් වහන්සේට අරගෙන යනවට වඩා අරගෙන යන්න පුළුවන්. දෙවියන් වහන්සේට අපිට තනියම යාඥා කරන්න බැරි කමක් නැහැ. ජේසුට අපිට තනියම යාඥා කරන්න බැරි කමක් නැහැ. අපිට ජේසුට තනියම යාඥා කරන්න පුළුවන්. ඒක ආයේ අවිවාදයෙන්ද අපි පිළිගත යුතුයි. නමුත් අපි තනියම කරන යාඥාවට වඩා සාංගික යාඥාව බලවන්තයි, බලගතුයි. අපි දකිනවා මේ ගොළුවු මිනිස්යව අරගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේට කියනකොට, ඇයි වටේ හිටපු අය ඔබවහන්සේගේ අත තියන්න, ඔබවහන්සේගේ අත තියන්න කියලා. ප්‍රවන්තේනි, හැම මොහොතකම ඒ අනිත් කෙනාගේ ඉල්ලීම තුළ, මෙයාගේ ඉල්ලීමත් එක්ක අනිත් කෙනාගේ ඉල්ලීමත් එක්ක ඒ ඉල්ලීමේ බර ටිකක් වැඩි වෙනවා. එතකොට ඒ ඉල්ලීමේ බර වැඩි වෙනකොට ඒ ඉල්ලීම ඉෂ්ට කරන්නට යම් විදිහට අභිප්‍රේරණයක්, එහෙම නැත්නම් මොටිවේෂන් එකක් ජේසු තුළ හැදෙනවා. ඒක එදා වගේම අදත් එහෙමයි ප්‍රමාතේ. එතකොට අපේ ජීවිතය තුළ අපි කරන යාඥාවෙදි ඔබ තවත් කෙනෙකුට කියන්න මැලිවෙන්න එපා. අනේ මං වෙනුවෙනුත් යාඥා කරන්න. ෆාදර් මං වෙනුවෙනුත් යාඥා කරන්න. සිස්ටර් මං වෙනුවෙනුත් යාඥා කරන්න. ඔයාගේ අසල්වැසියන්ට කියන්නේ, අපිට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා, පුළුවන් නම් මේ දවස්වල ඔයාගේ යාඥාවේදී අපිවත් පොඩ්ඩක් මතක් කරලා යාඥා කරන්න. චිදාන්තරිමිතුමේ මං වෙනුවෙන් යාඥා කරන්න. චිදසබස්තියම්මිතුමිනී මං වෙනුවෙන් යාඥා කරන්න. ආදරදේව අම්මේ මං වෙනුවෙන් යාඥා කරන්න. ප්‍රමන්තිනි, මේ මැදහත්කාරකම අපිට අවශ්‍යයි. ඒ මැදහත් වීම අපිට ලැබෙනකොට අපේ යාඥාවේ බර වැඩි වෙනවා. එතකොට ස්වාමින් වහන්සේට ඒකට ප්‍රතිචාර දක්වන්නම සිද්ධ වෙනවා. අද ශ්‍රීචිෂ්‍යක බොහොම පැහැදිලි. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි, ප්‍රවතිනි හොඳට අද ශ්‍රීචිෂ්‍ය ඔබ විමසිල්ලෙන් කියෙව්වොත්, ජේසු ළඟට අරගෙන එනවා මේ ගොළුව මිනිස්යව. මහා ජනකායක් ඉන්නවා, සමූහයක් ඉන්නවා. ජේසු මොකද කරන්නේ? එයාව අරගෙන පැත්තකට යනවා. එයාව අරගෙන හුදකලා වෙනවා. එයාව අරගෙන නිෂ්කලංක තැනකට යනවා. වැඩි සද්ද බද්ද නැති තැනකට යනවා. ඇයි ඒ? ගොඩාක් සද්ද තිබුණම අපිට ජේසුගේ වචනවලට ෆෝකස් කරන්න බෑ. ජේසුගේ වචන අපිට හරියට ඇහෙන්නේ නෑ. මොකද අපි හරි කාර්යබහුල වෙනකොට, අපි ගොඩාක් බිසි වෙනකොට
බිසි මයින් දෙකට කාර්ය බවුල කෙනෙකුට ජේසුව ඇහෙන්නේ නෑ. ඒ ඇත්තන නේද ජේසුව ඇහෙන්නේ නෑ. හරි අමාරුයි. ඇයි අපිට කන්සරේට් කරන්න බැහැ? මගේ අවශ්‍යතාවන් ගොඩයි, මගේ ආශාවන් ගොඩයි, මගේ දේවල් ගොඩයි, මගේ ඔළුව පිරිලා, මගේ ඔළුව හරිම ഘോഷාකාරී. මගේ ඔළුව ഘോഷාකාරී වෙනකොට මම ගොඩක් වොරි වෙලා ඉන්නකොට, මම ගොඩක් ට්‍රබල් වෙලා ඉන්නකොට, එහෙම නැත්නම් worried and troubled අර මාර්ථට කියන්නේ අපි නලංගු වෙලා කරදර වෙලා ප්‍රශ්නත් එක්ක ඉන්නකොට අපිට යාඥා කරන්න හරි අමාරුයි ප්‍රේමන්තනි. මොකද අපි නිෂ්කලංක නැහැ. ඒක ඇත්තනේ. එතකොට අපිට හරියටම ස්වාමීන් වහන්සේත් එක්ක ෆෝකස් වෙලා උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕන නම් මුලින් මම ටිකක් හුදකලා වෙන්න ඕන. මම ජේසුත් එක්ක ටිකක් පැත්තකට යන්න ඕන. ජේසු මාව අරගෙන පොඩ්ඩක් පැත්තකට යනකොට මම ජේසුත් එක්ක පැත්තකට යන්න ඉඩ දෙන්න ඕන. එහෙම අර ජේසුත් එක්ක ටිකක් හුදකලා වෙනකොට මගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, මගේ සිතුවිලි ගින්නේ අරගෙන වෙන්න පුළුවන්, මගේ වේදනාවන් අමාරු වෙන්න පුළුවන්. නමුත් අපිට අපි මේ ඔළු ටික රත් කරගෙන ජේසුත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. හුදකලා වෙලා ජේසුත් එක්ක ටිකක් වාඩි වෙලා උන්වහන්සේගේ ආදරයත් එක්ක පොඩ්ඩක් මේ ඒ ආදරය උණුසුම ලැබලා මට දැනෙනවා ස්වාමීන් වහන්සේ ආදරේ කියලා. මට ඔබවහන්සේගේ ආදරය දැනෙනවා. ඔබවහන්සේට ස්තුතියි. මගේ ජීවිතේ ප්‍රශ්නයට මට ප්‍රශ්නයක් නෑ. ඒක ඔබවහන්සේ තරම් ලොකු නෑ මට. මගේ ජීවිතේ ගැටලු ඔබවහන්සේ තරම් ලොකු නෑ. මට ඔබවහන්සේව දැනෙනවා ජේසුනි. ඔබවහන්සේ මගේ ආදර ඔබවහන්සේ මට ගොඩක් ආදරේ කියලා මම දන්නවා ජේසුනි. ඒ ආදරය තුළ තමයි අපි හුදකලා වෙලා ජේසුත් එක්ක තනි වෙනකොට අපේ ජීවිතයේ ප්‍රශ්න ටිකට, අපේ ජීවිතයේ වේදනාවන් වලට, අපේ ජීවිතයේ රෝගී තත්ත්වයන් වලට ජේසුට ප්‍රතිචාර දක්වන්නට පුළුවන් වෙන්නේ. අපි කලබල වෙලා, කරදර වෙලා, ප්‍රශ්න වෙලා, අපි ඔළුව ගිනි අරගෙන, හදවත ගින්දර තියාගෙන, එහෙම අපිට ජේසුත් එක්ක එකතු වෙන්න බෑ. මේ ගොළු මනුෂ්‍යව අරගෙන ආපුවම ජේසු ඒ ක්‍රවුඩ් එකෙන් ටිකක් එහාට යනවා. ඒ කොටසින් ඒ කාර්ය බහුලත්වයෙන් උන්වහන්සේ හුදකලා වෙනවා ඒ පුද්ගලයාත් එක්ක. අපි ජේසුත් එක්ක හුදකලා වෙනකොට, ජේසුත් එක්ක අපි තනි වෙනකොට, ජේසුත් එක්ක අපි බද්ධ වෙනකොට, එකතු වෙනකොට උන්වහන්සේ හැම මොහොතකම අපිට ප්‍රතිචාර දක්වනවා. අපිට ඇහෙන්නේ නැති දේවල් ඇහෙන්න ගන්නවා. අපිට කියවෙන්නේ නැති දේවල් කියවෙන්න ගන්නවා. අපිට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි ජේසුත් එක්ක අපි අපේ ආඥාවට තවත් අයව හවුල් කරගමු. අනිත් අයගේ ආඥාවන් වලට අපිත් හවුල් වෙමු. ජේසුත් එක්ක අපි හුදකලා වෙලා ජීවිතය විඳින මිනිස්සු වෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටායේ.